පලාගෙන යක්කු ඇවිල්ලා කොහමද වැඩේ කිරෙනවද? ඔව් ඔව් වැඩේ හොඳින් කිරීගෙන යනවා. ඒ කියන්නේ අහුවෙයිද? අහුවෙන්න එපා ඉතින්. දැලෙලලා තියෙන්නේ. මිනිහා ආවොත් වැඩේ හරි. මිනිහා එයිනේ. නැතුව ඉතින්. මසිනා නෙන්න කියන්නේ. මසිනා කිව්වොත් මිනිහා එනවා. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනවා. හරිද? මොකද මේ කතාවේ තේරුම? දැනට එච්චරයි. වැඩි විස්තර පසුවට. කාට හරි අංචියක් ඇදලා ඇති. වෙන මොකද්ද ඉති? වතුර තියෙනවද? පොඩක්. හොඳට මහන්සි පාටයි. පිටදනේ දවසම ඇවිද්දා. වැඩක් උනේ නැද්ද? වැඩක් උනේ නැහැ. රස්සාවල් නම් තියෙනව නෙත්මි. හැබැයි ඉතින් කරපු ඒවා වගේමයි. මිනිස්සු කතා කරනකොට තේරෙනවා ඇස් දෙකේ මොනවද තියෙන්නේ කියලා. ඔෆිස් ජොබ් එකක් සෙටුන්නේ නැද්ද? එහෙම තැනකට ඉතින් ගන්න එක්ක හැඳුනුම් කමට එහෙම නැත්නම් ඉන්ටර්විව් කෝල් කරලා. අර ඔයා පත්තරේ වේකන්සිස් වලට දැම්මේ ඒකේ රිප්ලයි එකක් ආවේ නැද්ද? මං හිතන්නේ නෙත්නි මට ක්වොලිෆිකේෂන්ස් මදි. දැන් ඉන්න හැමෝම මොකක්ම හරි කෝස් එකක් ෆලෝ කරලා තියනානේ. මට තියෙන ඉතින් දාන්න A-level result එක විතරයිනේ. ඒක විතරක් මදි. දැන් අපි මොකද කරන්නේ? කොහොම හරි රස්සාවක් හොයාගන්න ඕන නේද මේ? වෙන කරන්න දෙයක් නැහැ. ගෙදර ප්‍රශ්නත් එන්නෙම දරුණු වෙනවා. සීග? වාතාව මාසිරිකා වැඩද? නෑ නෑ. එයා ඉතින් දැන් අයින් වෙලා. ඔයා කිව්ව හරියටම හරිකාවින්ද? ඒ මිනිහා ඔයා කියපු જાතියෙමයි. මං ඒක දැනගත්ත ගමන් එහෙ අනේක නැවැත්තුවා. ඔයා හිතේ මං වට බොරු කිව්වා කියලානේ. අපි පැත්ත ওই මිනිහාට කියන්නේ වල්ලාසිරි කියලා. ඔයා බොරු නම් අහලා බලන්නකො. මට ඒ මිනිහා ගැන තවත් දැනගන්න ඕනේ නැහැ කාවින්ද. මං වට හරියන තැනක් හොයලා දෙන්න. හැබැයි ඉතින් මං එහෙම කරන්නේ ඔයාගේ හොඳ හිත ගන්න නෙමෙයි. අනේ ඉතින් ඔයා හිතන්න එපා මේ වට රස්සාවක් හොයලා දුන්න කල ඔයා මට ණයයි කියලා. අනේ උකාවින්ද ලොකු උදව්ව. පුළුවන් නම් හොයලා බලන්න. මං තැනක් වල නෙත්මිට කියන්න. මම යන්න. ඒකෝලගේ හිත හොඳයි සීගිරි. එයාගේ පස්සෙන් ඇවිල්ලා තියෙන නිකමට නෙවෙයි. ඒක ෂුවර්. නැත්නම් ඉතින් ඔයා වැඩ කරන තැන මිනිස්සු ගැන ඇත්ත කතා ඔයාලට කියන්න උවමනාවක් නැහැනේ. ඔයාගෙන හිතලානේ එහෙම කරේ. කාවින්ද හොඳ කොල්ලෙක් කියලා මට දැන් තේරෙනව නෙත්මි. ඉතින් එයා ගැන හිතන්නකෝ. එයා තාම ඉතින් ඔයා ගැන හිතන එක අත්හැරලා නැතුව ඇති. අපි දෙන්න ලඟ වුණා කියලා අපි දෙන්නට මේකෙන් වැඩක් වෙනවා. ඔයා ඔහොම හිතුවොත් නම් වට යන්න වෙන්නෙම සිරිනාද එක්කම තමයි. දැන් නම් මට හිතෙනවා ඒ මනුස්සයව නැති කරගත්තේ හරි අපරාධි කියලා. ඇත්තමයි. මේ මං ඒක කිය වීලුවට ඒ මනුස්සය ගැන නිකමරුවත් හිතන්න එපා. පිස්සුද ඔයාට? මනුස්සයෙක් එක්ක යනට වඩා හොඳයි බෙල්ලේ ගලක් ගැට ගහගෙන මූදිර පයින් එක.
සර් පොඩි කාරණාවක් කියන්න කියලා. ඔව්. අභිගෝ මාත්‍යා ආයෙත් මොකක් හරි ප්ලෑන් කරනවා. සර් අමාරුවේ දාන්න. පොඩක් පරිස්සමෙන්. එයාට ඉතින් තවත් කරන්න පුළුවන් දෙයක් නෑ අතපොත් මහත්තයා. ඈ. එනවා සර් ටිකක් ප්‍රවේශමෙන් ඉන්න. මොනවා හරි දැනගත්තොත් මං කියන්න. හා හා හා. දැනගත්තොත් කියන්නකෝ. ඈ. ඇත්තට ඉතින් අතපොත් මහත්තයා වගේ අය තමයි මේ රාජ්‍ය සේවයට ඕන කරන්නේ. මම දැන් ඔය අතපත් මහත්තයාගේ ප්‍රොමෝෂන් එකත් පුළුවන් තරම් ඉක්මනට කරලා දෙන්න කියලා ඉහෙලද කියලා තියෙන්නේ. අනේ ලොකු දෙයක් සර්. ලොකු දෙයක්. හරි. එන්න. හොඳයි සර්. ආ සර්. සර් හිට අවසර මොකද තඩන්නම් ඔන්න දාගන්න එපා ඈ. පොඩ්ඩක් අපිට සෙට් වෙන්න ඕනේ. ඊම කොටද? මොකටද කියන්නේ මගේ යාළුවෙක් සර් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා යාළුවෙක් කිව්වේ අයියා අර සර්ගේ වැඩක් කරගත්තේ අර පාරේ ප්‍රශ්නේ සර් විසඳලා දුන්නේ අන්න මිනිහා අපි දෙන්නා වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් ලෑස්ති කළා දන්නේ නැද්ද ඉතින් මම නම් බොන්නේ නැහැ අනික රාජකාරී වැඩ වෙනුවෙන් එහෙම දේවල් අවශ්‍ය වෙන්නේත් නැහැ එහෙම කියන්න එපා මිනිහාගේ සතුටනේ අනිත් එක අපි ඉල්ලලා නෙමෙයිනේ නෑ නෑ මම නම් ඉන්නේ නැහැ හරි 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 සර් බොන්න නැති වුණාට මම බොනවනේ අනිත් එක මම් බීලා වැඩි වුණාට පස්සේ කවුද මාව ගෙදරට ගෙනල්ලා දාන්නේ ඈ? ඒ වගේ වෙලාවට ඉතින් මස්සිනා ළඟ ඉන්න ඕනේ. හරි 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 මේ. මං කියන හින්දා හෙට එන්නකෝ. හරි. නෑ 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 නෑ. කතා එපා. මං කියන හින්දා හෙට එන්නකෝ. හරි. හරි හරි හෙට හම්බෙමු ඈ. බයි යා. එන්න ඕනේ. හරි. ऑफिस टाइम में अलग आता එහෙට දවස වැඩ කරලා ලෑස්තිලා ඉමු. අපේ වයිෆ් කේ හොඳම යාළුවා. මං බයි හිටියේ අඳුරගනී කියලා. එයා අපි දිහා බලාගෙන ඉඳලා රුපියල් 20කුත් දීලා ගියේ. අඳුරගන්නේ නෑ බං. අනිත් එක හිතන්නේ නෑනේ අපි මේ වගේ වැඩක් කරයි කියලා. ඒක නෙවෙයි කොඩි. අපේ ලේන් එකේ පොරක් රුපියල් 50ක් දුන්නා. ඒ හිටියේ මං කියලා දැනගත්තා නම් එහෙම මේ අම්මා බල්ලන් මට ගෙවල් විකුණලා යන්න වෙනවා. සහතිකයි. සමහරු බං අපි සින්දුවක් කියලා ඉවරනකම් බලාගෙන ඉන්නවනේ පොඩි මෙතන තමයි මචං සැබෑ රසිකයෝ ඉන්නේ නැද්ද මං අහන්නේ ඇත්ත මචං ඇත්ත ඔය හෝටල් වල ඉන්න ගොබ්බේ මොනවද බං සංගීතය ගැන දන්නේ එක අතකින් අපි මේ කරන්නේ සමාජ සේවයක් නෙවෙයිද කියලා හිතපන් රස්සාවට ගිහිල්ලා අවුවේ තැපලා දුක් විඳලා යන මිනිස්සුන්ට අපි නිකන් පොඩි විනෝදයක් ලබා දෙනවා එක අතකින් මේක විනක් නෙවෙයිද කියහන්කෝ හිතපන්කෝ මචං කොඩි මේක තමයි මචං නියම කලාව යථාර්ථවාදී කලාව මේ මචං අපි මාළගේ සින්දුවකුත් කියලා බලමුද අපිට හෝටලේදී කියන්න දුන්නේ නැහනේ අපි කියලා දාමු කියලා බලමු ඔව් කියමු කියලා බලමු මේ අද ඉතින් ඩි එකක් දාගෙන යන්නේ ඒව ඉතින් වෙන්නේ එපැයි හෙට ඉඳන් අපි වැඩිපුර අම්බ කරන්න ඕනේ එතකොට ඉතින් රස්සාව නැහැ කියලා දැනෙකුත් නැහැ පොඩි පොඩි අඩුපාඩු තියෙයි. මේ වුණාට ඉතින් ගෙදරට හාල් 3-5 ටික අරයි යන එක ලොකු දෙයක්නේ. ඒත් ඇතිනේ මචං. එක්කවද නොබී අම්බා. කවින්ද දැන්වා යන්න. සීගිරි මං වාට උදව් කරන්න හදන්නේ. වැඩක් නැහැ කවින්ද තේරුමක් නැහැ. මට පුළුවන් මගේ ප්‍රශ්න තනියෙන් විසඳ ගන්න. ඇයි සීගිරුවා මට උදව් කරන්න දෙන්නේ නැත්තේ? කවින්ද, ඔයා තාමත් මං ගැන හිතනවා. මට ඒක මහ වදයක්. ඒකයි. සීගිරි. මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ සීගිරි. මට අවංකව කියන්න සීගිරි. ඇයි ඔයාට මං ගැන හිතන්න බැරි?
මගේ පවුල් පසුබිමේ හින්දාද? මම වත්තක හැදිච්ච කොල්ලෙක් හින්දාද? මගේ අම්මා තාත්තා, මගේ සහෝදර සහෝදරියෝ, ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක ගැලපෙන්න තියෙනද? මට ඇත්ත කියන්න සීගිරි. මට ඔයත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නැහැ කාවෙන්ද? මට කෙටියෙන් උත්තරයක් දෙන්න සීගිරි. මං ආයෙවත් දකින්නවත් දෙන්නේ නැහැ. ඔයාට උත්තරයක් නැහැ නේ සීගිරි. මං හැමදාම උත්සාහ කරේ සීගිරි මේ ඉපදුන තත්ත්වයට වඩා ගොඩ එන්න. ඒකයි මම මේ කෝස් එකත් මහන්සි වෙලා කරන්නේ. මගේ අම්මටයි තාත්තටයි ඕනේ වුණොත් ඒක සීගිරි. ඒකයි සීගිරි ඒගොල්ලෝ බැරි බැරි ගාත හැරි මට වියදම් කරේ. මං හැමදාම එතනින් නැහැ සීගිරි. මං කවදාද මේ කෝස් එක ෆලෝ කරලා හොඳ ඇකවුන්ටන් කෙනෙක් වෙන්නේ. ඒකයි මං ඔයාට කවින්ද මට ඔයාගේ පවුලේ අය ගැනවත් ඔයාගේ ගෙදර ගැනවත් නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඒ අතින් බැලුවම මම ඊටත් ගොඩාක් පල්ලෙහා තැනක ඉන්නේ. අපට කියලා එක බින් අඟලක්වත් නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. එහෙනම් සීගිරි අපි දෙන්න සම්බන්ධයක් පටන් ගත්තා කියලා මගේ මේ තියෙන කිසිම ප්‍රශ්නයකට උත්තර ලැබෙන්නේ නැහැ කාවින්ද. අපි දෙන්නම එකතු වෙලා ප්‍රශ්න වලට උත්තර හොයමු සීගිරි. අනික මම රස්සාවක් හොයාගත්ත කාලෙක මට පුළුවන් ලොකු දෙයක් කරන්න. අනික ඉතින් ඔයා දන්නවනේ ඒකවුන්ටන් කෙනෙක්ට හොඳ පඩියකුත් ලැබෙනවනේ සීගිරි. ඒ තත්ත්වෙට එන්න තව කොච්චර කාලයක් යාවිද කාවින්ද? එතකොට අපි පාරට වැටිලා ඉවරයි. මගේ තාත්තගේ ජීවිතෙත් නැති වෙලා ඉවරයි. මට අනාගතය ගැන හිතන්න බෑ. මට හිතන්න පුළුවන් මේ මොහොත ගැන විතරයි. ඔයාට පුළුවන් ද මගේ තාත්තගේ ඔපරේෂන් එක ප්‍රයිවට් හොස්පිටල් එකක කරන්න? අපේ හිඟ ගෙවල් කුලේ ගෙවන්න බෑ නේද? එතකොට මොනවක් කරන්න යන්නේ සීගිරි? මන් දන්නේ නැහැ කාවින්ද. මට හිතාගන්න බෑ. හැබැයි මට මේ වෙලාවේ ෆෙයර් එකක් ගැන කොහොමටවත් හිතන්න බෑ. ඔයා ඒක තේරුම් ගන්න ප්ලීස්. මම යනවා. Good evening, ladies and gentlemen. This is Diniti. And this is Shena. And we'll be performing a love song. Vasantaye ek davasak andura galana hendevi Seetala patum netolin aran Piru pendam tam matakai Adare nam sihinayaki Adare nam sihinayaki Mang Anushkage wedding photos okkoma kapala aran thiyagene inne මං කවදා හරි මනමාලියෙක් වෙනකොට ඒ විදිහට තමයි ඉන්න ඕනි කියලා මං හිතුවා. ඔය ඉතින් ඔය ලොකුවට වෙඩින් එකක් කරන්න නම් ඕනේ නෑ ඉතින්. අනේ එහෙම බෑ. අපි දෙන්නම ලස්සනට ඉන්න ඕනේ. එක දවසකට ඉතින් මොකට ඔය වගේ ලොකු වියදමක් කරනවද? මං කියනවා මහා තීරුමක් නැති වැඩනේ ඉතින්. අනේ ඉතින් ඒ දවස හැමදාම එන්නේ නෑනේ. මේ පොඩි කාරණාවක් තියෙනවා කියන්න. ඔයාලගේ අයියට වැඩි ඔෆිස් එක පැත්තේ එන්න එපා කියන්න. ඒක හරි නෑ. අයියා ඔෆිස් එකට ආවද? මං හිතේ දන්නවා කියලා. නෑ මං දන්නේ නෑ. තාත්තේ! බලන්නකෝ
මහත්තේ අයියා මෙයාගේ ඔෆිස් එකට ගිහිල්ලා අපි දන්නේත් නැහැ මොනද උවාවේ දවසක් ආවා ඒ පැතර නිකමට ආවා කියලා ඊළඟ දවසේ ආවා යාළුවෙක් එක්කලා මේ වැඩක් කරගන්න කියලා මොඩර වටිනාද එහෙම දෙයක් කරන්න මොකක් තියන්න වටින්න ආද ගොක ඒක නම් කමක් නැහැ මං මේ වැඩේ කරලා දුන්නා නැත්තම් ඒක යාට හොඳ නැහැනේ හැබැයි ඉතින් මේ මං කැමති නැහැ වැඩි එහෙම එනවට මොකද රාජකාරිය ඒ විදිහට තියෙන්න එපාය ඒකයි නැතුව නැතුව සර් ආද ගොමු මොමුල්ල කලබල වෙන්න කාරියක් නැහැ මං කිව්වේ අර ආපහු එහෙම දේවල් නොවුනොත් ඒ ඇති ඔන්න තාත්තේ අද හැබැයි අයියා ආවට පස්සේ හොඳ වෙන්දක කතා කරන්න ඕනේ සෙව එන්නව මං ඔහුගේ ගමන නතර කරන්න මොනා ගැනද නේ අපි කතා කර කර හිටියේ ආ බෙඩින් එක ආ ඔව් මේ ඔයාට ඕනෙම නම් ඉතින් වැඩි වියදමක් නොකර අපි හොඳට ඇඳුමක් හදාගමු මං දැනගෙන හිටියේ ඔයා කැමති වෙයි කියලා මේ මං හෙටම ගිහින් ඕඩර් එක දෙන්නම් හොඳේ ආ දැන් ඉතින් අපි තාම අර නැකත් එහෙමත් බැරි නැති හින්දා කලබල වෙන්න අවශ්‍යත් නැහැ එහෙම නෙවෙයි කෙල්ල මේ මාත්‍ර තේකෝ පැක දෙලා දියා මම මොන තේකක් හදන් එන්නේ මම ටවුම පැත්තේ ගියේ නෑ අත්තට පණන් අතර කෙන වැඩ සෙට් කරගන්න බැරුව ගියා සර් සරතේ තියෙනවා නම් මට රුපියල් 500ක් දෙන්න හැබැයි සර් අපේ කෙල්ලට කියන්න එපා මඩ ගෙදර ඉන්න විසුමක් නැති වෙයි. ආ. Thank you.